පොල්තෙල් පරීක්ෂණය කිරීමෙන් පමණක් සිද්ධ වෙච්ච හානිය දැන් හෙලිදරව් වෙලා තියෙනවා. අපි අවසාන වශයෙන් රසායනාගාර පරීක්ෂණකින් හෙලිදරව් කරගෙන තියෙනවා. ඒක පිළිකාකාරක තියෙනවා කියලා. නමුත් ඒ වෙනකොට මේ පොල්තෙල් ප්‍රමාණයක් රටට මුක්ත වෙලා ඉවරයි කියන කාරණාව තමයි දැනට හෙලිදරව් වෙන්නේ. ඉතින් මෙවැනි පරීක්ෂණ දක්වා මේ රසායනාගාරයේ වර්ධනය කළ යුතුයි. ඒ සඳහා අණුක ජීවි පරීක්ෂණ තියෙනවා. පැය දෙක තුනක් ඇතුළත අපිට වාර්තා කරන්නට පුළුවන්. ඉතින් මේ වගේ විශාල අරමුණක් එක්ක හදපු රසායනාගාරය සඳහා අර මිලියන 100 යන්ත්‍රය ආවට පස්සේ යන්ත්‍රය පැත්තකට දාලා ඒක හයි කරන්න දෙන්නේ නැතුව රසායනාගාර සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ගේ ඉඳන් සෞඛ්‍ය ලේකම්වරයා දක්වා හොරගල් අහුලනවා අපි දැක්කා. අපිට මේක පිළිගත හැකි මට්ටමේ තත්වයක් තිබෙන්නේ නැහැ. මිලියන 100ක යන්ත්‍රයක් නිකන් දීලා තමන්ගේ අමාත්‍යාංශයේ යටතේ තියෙන රසායනාගාරයක් ජාත්‍යන්තර තත්වයට පත් වෙලා ලංකාවේ තියෙන ප්‍රශ්න ගණනාවකට උත්තර හොයනකොට සෞඛ්‍ය ලේකම් හරි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හරි රසායනාගාර සේවා අධ්‍යක්ෂ ජනරාල් හරි නිහඬව ඉන්නේ ඇයි කියන කාරණාව අපිට අදාහ ගන්න බැරුව තිබ්බා. දැන් ඒ කාරණාව ඒ හොරගල් ඇවිලිල්ලට හේතුව හෙලිදරව් වෙලා තියෙනවා. මේ ලිපිය යවන්නේ සංචාරක අමාත්‍යවරයා. සංචාරක අමාත්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යවරුන්ට තමයි මේක යවන්නේ. මේ ලිපියේ තියෙන කාරණා අවධානයට ගත්තොත් සංචාරක අමාත්‍යවරයා කියනවා සෞඛ්‍ය අමාත්‍යවරයාට ගරු පවිත්‍රාදේවි වන්‍යාරච්චි මැතිණියට මෙරටට පැමිණෙන විදේශ ශ්‍රී ලාංකිකයන්ගේ PCR පරීක්ෂණ සිදු කිරීම සඳහා ගුවන්තොටුපළ VIP පරීක්ෂ්‍ය අසර PCR රසායනාගාරයක් ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගම ඉදිකර ඇත. පළවෙනි කාරණාවෙන් එයා එක පිළිගන්නවා. ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගමේ පරිශ්‍රය තුළ PCR පරීක්ෂණ කිරී සිදු කිරීමට අදාළ සමාගමක් හා හොස්පිනෝම් ආයතනය අතර මේවන විට එකඟතාවයක් ඇති වී තිබේ. අපි අහන්නේ මේ සංචාරක ඇමති කියන්නේ සෞඛ්‍ය ඇමතිට. එතකොට දැන් සෞඛ්‍ය ඇමති පඹයෙක් ගානට වැටිලා තමයි ඒක අපිට කියන්න වෙනවා මේ වගේ වට උත්තර දෙන්න නැතුණාම. හැබැයි සෞඛ්‍ය ඇමතිට PCR රසායනාගාරයක් හදන්න සංචාරක ඇමති ලෑස්තියක් තියෙනවා කියලා ඔන්න ලිපියකින් කියනවා. ලිපියකින් කියනකම් සෞඛ්‍ය ඇමති මේක දන්නේ නැහැ මං හිතන්නේ. හරි. එතකොට දැන් PCR රසායනාගාරයකුත් තියෙනවා. මේක ඊළඟ වාක්‍යය තමයි වැදගත්. මේක අවසාන වාක්‍යය තියෙනවා. මේ නිසා ගුවන්තොටුපළ VIP සංකීර්ණ ආශ්‍රිතව ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගම ඉදිකර සෞඛ්‍ය අමාත්‍යාංශයට බාර දුන් රසායනාගාරයෙන් නැවත ගුවන්තොටුපළ හා ගුවන් සමාගම වෙත බාර දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලමි. මේ අපි දකින්නේ මේ සෞඛ්‍ය සේවාව සහ රටේ සේවාව වියත්තු පාලනය කරනවා කියන සම්ප්‍රදාය ඇතුලේ එන ලිපියක්. එතකොට කවුද මේ ලියන්නේ? අපි ආයෙත් කියනවා සංචාරක අමාත්‍යතුමා මේ වියත් ඇමතිලාට කියන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉන්න. ඊළඟට සෞඛ්‍ය ඇමතිට මෙයා නියෝග කරනවා. ඊට අමතරව අදාළ රසායනාගාරයේ ඇති උපකරණ මිනුවන්ගොඩ රෝහලේ භාවිත සඳහා ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද ඉල්ලා සිටිමි. දැන් සංචාරක ඇමති මේ කියන්නේ සෞඛ්‍ය ඇමතිට. එතකොට සෞඛ්‍ය ඇමති කවුද? සෞඛ්‍ය ඇමතිගේ වගකීම මොකද්ද? කොවිඩ් කියන්නේ රෝගයක්ද? එහෙම නැත්නම් සංචාරක ව්‍යාපාරයේ මොකක් හරි බල්බ් එකක්ද? අපිට තියෙන ප්‍රශ්නේ එකයි. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා සෞඛ්‍ය ඇමතිලා තමන්ගේ ඡන්ද ගැන හිතලා එහෙම නැත්නම් තමන්ගේ පුටුව ගැන හිතලා කතා කරන්නේ නැතුව මේ සෞඛ්‍ය පාව දෙන්න එපා. පවිත්‍රාදේවි වන්‍යාරච්චි මැතිණියට අපි පැහැදිලිවම කියනවා මේ විදිහට සෞඛ්‍ය පාලනය කරන්න ගියොත් සංචාරක ඇමතිටම සෞඛ්‍ය දීලා කරුණා කරලා අයින් වෙලා යන්න. මොකද අපිට කියන්න වෙනවා මේ රසායනාගාරයේ ඉදි කරන්න අපිට කවුරුත් උදව් කරේ නැහැ ඔය අමාත්‍යවරු. මේක ඉදි කරේ බොහොම අමාරුවෙන්. මේකේ ඉන්න වෘත්තිකයෝ එකතු වෙලා බොහොම අමාරුයි. ඒක ඇතුළෙත් රසායනාගාර සේවාවේ අයිතිකාරයෝ වගේ ඉන්න විශේෂඥ වෛද්‍යවරු කඩේ ගියේ සම්පූර්ණයෙන්ම පෞද්ගලික අංශයේ රසායනාගාරවල. එතකොට අපිට අද සෞඛ්‍ය අමාත්‍යාංශයට එළියේ ඉන්න සංචාරක ඇමති කියනවා මේ ලැබ් එකේ කඩන්න ඕනේ කොහෙද? ගලවන්න ඕනේ කොහමද? ඒක කරගෙන යන්නේ කොහමද? ගලවලා උපකරණ කියලා අයි කරන්න ඕනේ කොහෙද? ඒ සේරම කියන්නේ සංචාරක ඇමති. එතකොට මොකද්ද මේ ක්‍රියාවලිය? මේ ක්‍රියාවලිය තමයි අර හොඳට ලංකාවේ විතරක් නෙවෙයි ලෝකේ තරඟකාරී තත්ත්වයට දින මේ රසායනාගාරයෙන් ගලවලා එයාගේ මැතිවරණ කොට්ටාසය ගිහිල්ලා හයි කරලා එයාට ඕනේ බිස්නස් කාර්යයක් එක්ක එයාට PCR ලැබ් එක අරගෙන PCR ලැබ් එක කරගෙන යන්න කියන එක තමයි. මේක ඉතුරු ලිපිය එනවා මේ විදියට. මේ ලිපිය එන්නේ හොස්පිනෝම් කියන ආයතනෙ. මේ හොස්පිනෝම් කියන ආයතනේ ඇවිල්ලා මුල්්‍ය සමාගමක්. මේක රසායනාගාර ගැන දන්න රසායනාගාර තාක්ෂණය දන්න ආයතනයක් නෙවෙයි ජර්මන් සමාගමක් මුල්්‍ය සමාගමක්. මේ හොස්පිනෝම ආයතනය කියනවා
With reference to the above mentioned subject, we are glad to offer our proposal of COVID-19 screening system at Sri Lanka Airport with capacity of 500 tests per hour. 500 tests දවසකට ඒගොල්ලන්ට කරන්න පුළුවන්ලු පැයකට කරන්න පුළුවන්ලු 500ක් පරීක්ෂණ පැයකට කරන්න පුළුවන්ලු 6900ක් දවසකට කරන්න පුළුවන් ඒ නිසා දැන් මෙයා මේ කියන්නේ කවුරු හරි මෙයාට ලියලා තියෙනවා අපිට මාර අමාරුවක් තියෙනවා අපිට රසායනාගාර සේවාවක් දාගන්න කෙනෙක් නැහැ අපේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඒකට තරම් නැහැ ඒකේ සුදුස්සෙක් නැහැ ඒක නිසා අනේ ජර්මන් සමාගමේ කවුරු හරි ඇවිල්ලා හරි මේ දුප්පත් රටේ මේ මුකුත් දන්නේ නැති මිනිස්සු ඉන්න සෞඛ්‍ය අමාත්‍යාංශයක් තියෙන රටේ ඇවිල්ලා මට ලැබ් එකක් දාලා දෙන්න කියලා සංචාර කැමති කියනවා සෞඛ්‍ය කැමතිත් නෙවෙයි කියන්නේ සෞඛ්‍ය කැමති කෙනෙක් නැති ගන්නට තමයි කියන්නේ එතකොට ඒකට උත්තරයක් දෙනවා අනේ එහෙනම් හා අපි ඔයගලන්ට උදව්වක් විදියට මෙන්න මෙහෙම ලැබ් එකක් දාන්නම් මේ ලැබ් එකේ මෙහෙම මෙහෙම කරගෙන යමු කියලා. දැන් කොහොමද මේ කරගෙන යන්නේ? දැන් මෙයාගේ පළවෙනි වාක්‍යයෙන් තියෙනවා පැයකට පරීක්ෂණ 500ක් කරනවා කියලා. හැබැයි පරීක්ෂණ 500ක් කරනකොට ඒගොල්ලෝ ආයෝජනය කරන උපකරණ ලයිස්තුව තමයි මේ. Breaking Dr. K.